අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මැදිස්ත ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිඩම ගෙදර ප්‍රථම නවධානය සිරස්තල වෙත සංචරණ සීමා ලබන 21 වනදා අලුයම 4ට ලිහිල් කරයි 23 වනදා රාත්‍රී 10 සිට 25 වනදා අලුයම 4 දක්වා යලි දැඩි සංචරණ සීමා බලත් අතර සංචරණයේ තවදුරටත් තහනම් මහජන රැස්වීම සාද උත්සව තහනම් සියත ප්‍රවෘත්ති කළ කොවිඩ් මරණ වාර්තා කිරීමේ අක්‍රමවත් භාවය ගැන ජනපති අදහස් දක්වයි ඉල්ටා ප්‍රභේදය දෙමට ගොඩට ගියේ කෙසේද තවදුරටත් විමර්ශන නව ඉන්දියානු වෛරස් ප්‍රභේදය පැතිරියාම වැළැක්වීමට පියවර ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් උපදෙස් ලංකාවේම ජාන විශ්ලේෂණ විමර්ශනයට ලක් කරනවා මහාචාර්ය නිලීකා මලවිගේ කියයි ඉල්ටා ප්‍රභේදය අනෙක් ප්‍රදේශවලටත් පැතිරියාමේ අවධානමක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු හැඟවීමක් දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තොරතුරු දේශපාලනඥයෙකුගේ ලැජ්ජ නැති වැඩේ කොළඹ වරායෙන් පිටත්ව ගිය බාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඉන්ධන කාන්දුවක් කර්මාන්තමාත්‍යංශයේ ලේකම් අනුෂ්‍ය පැල්පිට විශ්‍රාම යාමට ජනපතිගෙන් ඉල්ලයි අනුෂ්‍යගේ පුරප්පාඩුවට දයාරත්නායක දයාරත්නායක වෙනුවට නිහල් කැප්පිටිපොළ වරාය සභාපති ධුරයට මිහින්තලා පුදබිමේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවයේ කටයුතු නිසි ගෞරවයෙන් සිදු කරන්න අගමැතිගෙන් නිලධාරින්ට උපදෙස් රට වැටි ඇති අගාධයෙන් ගොඩගන්න සර්වපාක්ෂික හමුවක් කැඳවන්න සජිත් රජෙන් ඉල්ල ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත පණව ඇති සංචරණ සීමා ලබන 21 වන දින අලුයම 4ට ලිහිල් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට අද උපදෙස් ලබා දුන්නා. කෙසේ වෙතත් පළාත් අතර සංචරණය ලිහිල් නොකරන ලෙසයි ජනාධිපතිවරයා නිලධාරින්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙන්නේ. කොවිඩ් මර්ධන විශේෂ කමිටුව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ අදාළ අංශ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්ුණා. එහිදී ලබන 21 වනදා අලුයම 4 සිට සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කරනු ලැබුවා. එහෙත් පළාත් අතර පනවා ඇති සංචරණ සීමා ලිහිල් නොකරන ලෙසයි ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේ. ජූනි මාස 23 වනදා රාත්‍රී 10 සිට 25 වනදා උදෑසන 4 දක්වා පමණක් පෙර පරිදිම සංචරණ සීමා නැවත ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති නීති තවදුරටත් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන අතර රාජ්‍ය සහ පෞද්ගලික යන දෙංශයේම ආයතන සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යාමට ආයතන ප්‍රධානීන් වග බලා ගත යුතු වෙනවා. සියලුම වෙළඳසැල් සහ ආර්ථික මෙහෙයුම් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළා. කොවිඩ් නොවන මරණ PCR පරීක්ෂණයට ලක් කිරීමෙන් අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව බොහෝ දිනකින් චෝදනා එල්ල වී තිබෙනවා. එමගින් මියගිය අයගේ පවුල්වල අය මුහුණ දෙන ආර්ථික සහ දැඩි අපහසුතා සැලකිල්ලටගෙන කොවිඩ් නොවන හේතුන් මත මිය යන අයගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට අනුමැතිය දීමටද මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම කොවිඩ් රෝගය පිළිබඳ දත්ත සැපයීමේදී නිවැරදි වීම සහ කාලීන වීම නිවැරදි තීරණ ගැනීමට අත්‍යවශ්‍ය බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ. මේ අතර කොවිඩ් මරණ වාර්තා කිරීමේ පවතින ව්‍යාකූලත්වය පිළිබඳව සියත ටීවී ප්‍රවෘත්ති දිගින් දිගටම පසුගිය දිනවල තොරතුරු වාර්තා කරනු ලැබුවා. කොවිඩ් මරණ වාර්තා කිරීමේ මෙම අක්‍රමවත් ක්‍රියාපිලිවෙත පිළිබඳව අද දින පැවති මෙම විශේෂ රැස්වීමේදීද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සවිස්තරාත්මක ලෙස කරුණු අනාවරණය කළා. 14 වෙනිදා අරින්න හිටියා. එතකොට එක පාරටම 11 වෙනිදා මේ 101 දෙනෙක් මැරුණා කියලා ආවා. ඉතින් මේක ඇහුවම හැමෝම බය වෙනවනේ. බුද්ධාංශයට කිව්වා ගෙයින් ගෙට ගිහිල්ලා මට මේක හරියට ඇනලයිස් කරලා දෙන්න කියලා. ජූනි 11 මැරුණයි කිව්වනම් 10 වෙනිදා රාත්‍රී 12 ඉඳලා 11 වෙනිදා රාත්‍රී 12 වෙනකන් ජූනි 11 වාර්තා කරන්න ඕන. මෙදාට වාර්තා කරන පළවෙනි එක්කෙනා මැරිලා තියෙන්නේ පෙබරවාරි මාසේ 6 වෙනිදා. ආදාහනය කළා තියෙනවා පෙබරවාරි මාසේ 6 වෙනිදාම. එයාට මරණ සහතිකෙකුත් දීලා තියෙනවා. ඊළඟ එක්කෙනා අවුරුදු 67යි. මෙයා හෝම ගම එක්කෙනෙක්. මෙයා මරණයට පත් වෙලා තියෙන්නේ අප්‍රේල් මාසේ පළවෙනිදා. වාර්තා කරන්නේ ජූනි 11 වෙනිදා. මේ 101ට ඉන්න එක්කෙනෙක්. 9 වෙනි පුද්ගලයාත් 10 වෙනි පුද්ගලයාත් එක්කෙනා. ඒකත් මේ 101ට අයිති. මම මේක බැලුවට දැන් එක්ස්පර්ට්ලා දන්නේ නැහෙනි. ටීවී එකට ඇනලයිස් කරන එක්ස්පර්ට්ලා මේක දන්නේ නැහැ. දැන් මම මේක කිව්වා මේක පහුගිය හරි තැන්වලට දාන්න. අඩු කරන්න නෙමෙයි. එතකොට හරි
විදියකට අපිට දත්ත එනවා. දැන් එහෙම කරාම ඒ චාට්ස් දෙකේ වෙනසක් තියෙනවා. ඔය ඔය වාර්තා කරන විදිය. ඉතින් මේ මැයි වල 9යි මෙහෙම මෙහෙම ඇවිල්ලා මේ 40යි 47 54 67 101 62 130. ඉතින් මේක දිහා බලවමයි මේවා හරි විදියට මේ 101 ඒවා හරි විදියට දැම්මම 67 ඒවා හරි විදියට දැම්මම මෙන්න බලන්න තියෙන චාට් එක. එතකොට ජූනි 6 ඉඳලා 63 50 34 21 15 11 ඔය චාට් දෙකේ වෙනස බලන්න ඕනේ කෙනෙකුට තේරෙනවනේ චාට් එක යන්නේ කොහොමද කියලා. දැන් අපි මේක දිහා බලලා ඇනලිසිස් එකක් කරොත් සම්පූර්ණ වැරදි අදහසක් නේ එන්නේ. මේක හරි විදියට බැලුවොත් මේ තාක් දාපු ඒවායින් ජූනි 11 වෙනිදා ඉන්නේ 15 දෙනයි මැරිලා. 101යි කියපු දවසේ ඇත්තටම ඉන්නේ 15 දෙනයි. අපි ඔක තමයි දිගටම කිව්වෙස ඇමතිතුමිය දැම්ම ඩිරෙක්ට් ඉන්ෆෝමේෂන් කියලා නිලතලයකුත් පත් කරා. එතුමා හැමදාම වෙබ් අඩවියේ සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියේ දානවා ඩේටා නැත කියලා. ඩිරෙක්ට් ඉන්ෆෝමේෂන්ට අපි යන්නෙත් නැහැ. මේකේ මේ තියෙනවා මේ එපිඩ් එකට වගකීම් 6ක්. නින් ඉතුරු කන්සල්ටන්ට්ස්ලා අපිට ඇවිල්ලා කියනවා ෆයිල් එකක් අත තියන්නවත් දෙන්නේ නැහැ. 3 දිනක් තමයි සියලුම දේවල් කරන්නේ. සර් මේක මන්දම වගකීමෙන් කියනවා සර් මේක කුමන්ත්‍රණයක් කියලා. මේ ඩේටා දෙන්නෙම නැහැ. මේ අතර 21 වනදා සිට සංචරණ සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. ජූනි මාසයේ 21 වන සඳ උදෑසන 4ට සංචරණ සීමාවන් ඉවත් කිරීමට රජය තීරණය කළා තිබෙනවා. පළාත් අතර සංචරණ සීමාවන් තවදුරටත් පවත්වාගෙන යනු ලබනවා. මෙහිදී විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් හැරෙනකොට වෙනත් කිසිදු පුද්ගලෙට පළාත් අතර ගමන් කිරීම සම්පූර්ණයෙන් තහනම් වෙනවා. ඒ වගේම මහජන රැස්වීම, පොදු ස්ථානවල හමුවීම්, උත්සව සහ සහද තවදුරටත් පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් කරලා තිබෙනවා. රාජකාරිය දෙන රාජ්‍ය සේවකයන්ට දැනට පවතින ක්‍රමවේදයේ යටතේ අන්තර්ජාලය මගින් ඔවුන්ගේ රාජකාරිය කිරීමට අවස්ථාව සලසලා දීලා තිබෙනවා. දැඩි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් වලට අනුව වෙළඳ සැල් විවෘත කිරීමට මෙම කාල සීමාවදී අවසර ලැබී තිබෙනවා. විශේෂයෙන්ම එළඹෙන 23 වෙනිදා රාත්‍රී 10 සිට 25 වන දින උදෑසන 4 දක්වා දිවයින්ටම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමාවන් පැනවීමට කටයුතු සලසලා තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාද මේ පිළිබඳව අදහස් පළ කළා. එළඹෙන 21 වෙනිදා රට විවෘත කරන්නේ දැඩි සීමා සහිතව අන්තර් පළාත් සංචරණ සීමාවන් එසේම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පළාත් අතර වුණත් අත්‍යවශ්‍ය සේවා සඳහා තමයි යන්න අවසර ලබා දීලා තියෙන්නේ. රැස්වීම, උත්සව, සෙනග ගැවසෙන විවිධ වූ ක්‍රියාකාරකම් වලට අවසර අපි ලබා දෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය සේවා සහ අනිකුත් රජ කාර්යාලවල අත්‍යවශ්‍යම කාර්ය මණ්ඩලය පවණක් රැගෙන ඒමට කටයුතු කරන්න කියලා සියලුම ආයතන ප්‍රධානීන් ඉල්ලා සිටිනවා. සියලු මහජනතාවට අපි ඉල්ලා සිටින්නේ මෙම සීමාවන් ඉවත් කරාට තව දුරටත් අප විසින් ලබා දුන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් Tamanගේ අනවශ්‍ය ගමන් බිමන් සියලුම දේවල් නවත්තලා අවශ්‍ය දෙයකට පමණක් ගෙදරින් එළියට ගිහිල්ලා විශේෂයෙන් Taman ගෙදරින් එළියට යනවනම් මාස්ක් එක අනිවාර්යෙන් පැළඳිය යුතුයි. එය අනිවාර්යෙන් පැළඳිය යුතුයි. ඒක මොනම හේතුවක් නිසාවත් ගලවන්න හෝ නැත්නම් මාස්ක් එක කතා කරනකොට නහයෙන් පල්ලෙහාට දාලා කතා කරන්න ලෑස්ති වෙන්න එපා. 23 වෙනිදා රාත්‍රියේ ඉඳලා පොසොන් දිනේ පහවෙන තාක්කල් අපිට නැවතත් සංචරණය සීමා කරන්න සිද්ධ වෙනවා. මම හිතන්නේ හැමෝම ඒක සඳහා අනුගත විය යුතුයි. මේම රට අරින්නේ සියලුම කරුණු කාරණා සල්කා බලලා පොසොන් එකට අපි පන්සල් යන්න නැත්නම් අනුරාධපුර මිහින්තලේ වගේ ස්ථානවලට එක් රැස් වෙන්න ගියොත් අපි නැවත වරක් මේම රෝගී පැතිරීමට ඉවහලක් වෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ අවස්ථාව අපි වළක්වා ගත යුතුයි. පළමු වරට මෙරටින් හඳුනාගත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේවන විට ඉන්දියාවේ වේගයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් කිහිප දෙනෙකු කොළඹ දෙමටකොට ප්‍රදේශයෙන් හමුවීමත් සමග එම ප්‍රදේශයෙන් වෛරසයේ පිටතට පැමිණීම වැළැක්වීමට සියලුම ක්‍රියාමාර්ග ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. අද දින පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති COVID-19 මර්ධනය සඳහා වූ ක්‍රියාකාරී සමාලෝචන කමිටු රැස්වීමේදී මෙම නව වෛරස් ප්‍රභේදය පැතිර යාම ගැටලුව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා.
ඒ අනුව එම ප්‍රදේශ හුදකලා කර වෛරස් සාම්පල ලබා ගනිමින් ඩෙල්ටා වෛරසයට අදාළ පරීක්ෂණ සිදු කිරීමටත් ආසාදිතින් සමග සම්බන්ධතා පැවැත්වූ පුත්කලින් පිළිබඳව හඹා ගොස් පරීක්ෂා කිරීමටත් දැනට ආසාදිතින් වැඩි වශයෙන් හමුවන දිවයිනේ අනිකුත් ප්‍රදේශවලත මෙම ඩෙල්ටා ප්‍රභේදය ඇද්දැයි සොයා බැලීමට විශේෂිත වූ පරීක්ෂණ සිදු කිරීමට කටයුතු යොදන ලෙසටත් තීරණය වී තිබෙනවා මේ අතර රට තුල පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් මෙලෙස අදහස් පළ කළා මොන කොවිඩ් ප්‍රභේදය වුණත් අර ඉස්සෙල්ලම වුහාන් වලින් හම්බෙච්ච ප්‍රභේදය සහ ඊට පස්සේ අර මං කිව්වා වගේ 100 ගණන් ප්‍රභේද තියෙනවා ඒ සියලු ප්‍රභේද පැතිර යන්නේ එක විදියට ඒ කියන්නේ එකිනෙකාට අර කෙළබිනිති වලින් සහ ඊටමත් ඒ කියන්නේ වෙන්ටිලේෂන් අඩු AC කරපු කාමරයක් එහෙම නැත්නම් කාර් එකක ඒ වගේ අවස්ථාවක වාතයෙන් බෝ වෙන්න පුළුවන් වෙනදටත් වඩා මාස් පාවිච්චිය සහ සමාජ දුරස්ථාය වැදගත් දැන් මේ රෝගේ වැඩිපුර පැතිරීගෙන යන්නේ රැස්වීම ස්ථානවල දැන් සංචරණ සීමා ලිහිල් කරපු ගමන් හැමෝන්ටම ආසාවල් ඇති වෙනවා දානකවල තියන්න කේක ප්‍රිය සම්භාෂණ තියන්න යාළුවෙක්ගේවල් වල පාටි දාන්න දැන් ඇත්තටම ඒ වගේ එක් රාශි වෙන ස්ථානවලින් තමයි මේක පැතිරීගෙන එතකොට දැන් ඒ වගේ එක් රාශි වෙන තැන්වල වැක්සීන් එක ගත්ත අයත් ඉන්න පුළුවන් නැති අයත් ඉන්න පුළුවන්. එතකොට එන්නත ගත්තට Taman දන්නේ නැහැ හැදිලද කියලා. මොකද Tamanට රෝග ලක්ෂණ මතුවෙන්නේ ඩෙල්ටා ප්‍රභේදයේ තියා මොන ප්‍රභේදය ආවත් Taman ආරක්ෂාලා ඉන්නේ. ඒකට Tamanගෙන් වෙන අයට මේක පැතිරෙන්න පුළුවන්. ඒකින් දා එන්නත් ගත්තත් නැතත් අර සමාජ දුරස්ථතාවය පවත්වාගෙන යාම සහ අනිත් අයව ආරක්ෂා වීම සහ Taman ආරක්ෂා වීම වැදගත්. කොළඹ තමයි මේක ඉස්සෙල්ලාම දැන් අපි මේ දැක්ක ඩෙල්ටා ප්‍රභේදය. එතකොට කොළඹ ගැන අපි වැඩිපුර අවධානයක් යොමු කරනවා. ඒ ඇරෙන්න මුළු ලංකාවෙම ජාන විශ්ලේෂණ පරීක්ෂණ වලට ලක් කරනවා. ඒකට අවශ්‍යතාවයේ තියෙන තැනට තමයි මූලික තැන දෙන්නේ. මෙම ප්‍රභේදය මෙතනට ආවේ කොහෙන්ද යන්න අපි මේ වන විට වසංගත රෝග විද්‍යානුකූලව පරීක්ෂණයක් කරගෙන යනවා. කොහෙන්ද මෙම ප්‍රදේශයට මේක ආවේ කියන එක අපි මෙහි පැමිණි මාර්ගය අපිට සොයාගත යුතුයි. ඒ සඳහා අපිට කීප දිනක් ගත වෙයි කියලා අපි හිතනවා මොකද මේ මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි අපි එකිනෙකාගේ එකිනෙකාට ආශ්‍රිතයන් සොයාගෙන සොයාගෙන ගිහිල්ලා තමයි අපි මේ කොහෙන්ද ආවේ කියන මාර්ගය අපිට සොයා ගන්න වෙන්නේ දැනට මෙම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම හුදකලා කරලා තියෙන්නේ දේශෙන් පිටවන්න බැරි වෙන්න ඒ නිසා මම නැවත වරක් ඉල්ලා සිටින්නේ කොයි ප්‍රභේදය අපිට ආවත් සෞඛ්‍ය උපදේශ අපි අනුගමනය කළ යුතුයි අපේ සංචරණයන් සීමා සහිතව කළ යුතුයි මේ ප්‍රදේශයෙන් හමුවන මේ ප්‍රභේදය අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත පැවතීමේ අවධානයක් තියෙනවා විශේෂයෙන්ම අපි රට ලොක්ඩවුන් කරලා තිබුණත් මේ ප්‍රදේශවල ඉන්න මේ 66 වත්තකින් ප්‍රදේශයේ ඉන්න ප්‍රජාවගේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතාම දුර්වල මට්ටමක තියෙනවා කියලා තමයි අපිට මහජන සෞඛ්‍ය පරිශ්‍රණ වාර්තා කරන්නේ මේ ප්‍රදේශයෙන් හමුවන මේ නව ප්‍රභේදය අනෙකුත් ප්‍රදේශවලත් ව්‍යාප්ත වෙලා පැවතීමේ අවධානමක් තියෙනවා ඒ නිසා ඒ සම්බන්ධව විශේෂ විමර්ශන කළ යුතුයි මේ හඳුනාගත් රෝගීන්ගේ සියලු ආශ්‍රිතයන් හඳුනා ගැනීම සඳහා රාජ්‍ය බුද්ධි අංශය සහ වසංගත රෝග විද්‍යා ඒකකයේ එකතු වෙලා කටයුතු කරනවා. ඒ වගේම තමයි දැනට පළමු සහ දෙවන පෙළ ආශ්‍රිතයන්ගෙන් ලබාගත්තු නියදි එකක්වත් මේ වෙනතෙක් පොසිටිව් වෙලා නැහැ. ඒ කියන්නේ මේ ඉන්දියන් ඩෙල්ටා ප්‍රභේදය තියෙනවා කියලා මේ වෙනතෙක් හඳුනාගෙන නැහැ. මොකක්ද මේකේ ප්‍රභවය කියන එක පිළිබඳව අපි සොයා බලමින් සිටිනවා. අද උදෑසන වෛද්‍ය විශේෂඥයන් පෙන්වලා දුන්න කාරණයක් තමයි එක්ක මේක දේශයකින් පැමිණෙන්න ඕන. ඒ වගේම ඉතාම සුළු සම්භාවිතාවක් තියෙනවා මේ වෙනකොට පැතිර යන ප්‍රභේදයේම විකෘතියක් ශ්‍රී ලංකාව තුල සිදුවෙලා මේ කියන ප්‍රභේදය බිහි වෙන්නත් යම්කිසි සම්භාවිතාවක් තියෙනවා. අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය තාම එකම එක ප්‍රභේද පරීක්ෂණයක්වත් කරන්නේ නැතුව ඒකෙන් කර ඇරලා ඉන්නවා. ඒකට හේතුව තමයි මේකේ විශේෂඥයන් කියලා කණ්ඩායම් ගණනාවක් අපි නඩත්තු කරාට මේ රටේ මිනිස්සු විශාල බදු මුදලක් වවුන් වෙනුවන් ගෙව්වට වවුන් ඔවුන්ගේ වගකීම ඉෂ්ට කරලා නැහැ. අද වෙනකොටත් අවුරුදු 100ක් පරණ වෛද්‍ය පර්යේෂණ ආයතනයක් තියෙන රටක් එකම එක ප්‍රභේද පරීක්ෂණයක්වත් කරන්නේ නැතුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කරන සුළු පරිමාණ පරීක්ෂණ ප්‍රමාණයකින් ප්‍රභේද ගැන අදහසක් හදාගන්න රටක් බවට දෙහිවල සත්වෝද්‍යානයේ වාසය කරන සිංහයෙකුට කොවිඩ් වෛරසය ආසාදන වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ අතර කොවිඩ් වෛරසය ආසාදන වී මෙරට සිදු වූ තවත් කොවිඩ් මරණ 51ක් පිළිබඳව සෞඛ්‍ය අංශය ඊයේ දින තහවුරු කළා. කොවිඩ් වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 51ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. අදාළ මරණ පසුගිය 16 වනදා සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 20ක් හා පිරිමි පුද්ගලින් 31 දෙනෙකුද ඇතුළත්.
එනුව වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලින් 14 දෙනෙකු හා වයස අවුරුදු 60ට වැඩි පුද්ගලින් 37 දෙනෙකු මියගොස් තිබෙනවා. කොවිඩ් වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 2372 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. ඉන් පුද්ගලින් 11 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර ඉතිරි ආසාදිතින් දේශීයව හඳුනාගෙන ඇති පුද්ගලයන් ඒ අනුව ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව සටහන් වන්නේ 562ක් ලෙසයි. කොළඹ නගර සීමා බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ කිහිපයකින් රෝගීන් 63ක් හා කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ 28කින් රෝගීන් 499 දෙනෙකු වාර්තා වී තිබෙන පපයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කළේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 455ක්, කළුතරින් 188ක්, ගාලෙන් 118ක්, මාතරින් 32ක්, හම්බන්තොටින් 49ක්, රත්නපුරෙන් 217ක් හා කෑගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 10 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මොනරාගලින් කොවිඩ් රෝගීන් 3ක්, බදුලෙන් 13ක්, නුවරඑළියෙන් 46ක්, මහනුවරින් 22ක්, මාතලෙන් 8ක්, මඩකළුවෙන් 115ක් හා අම්පාරෙන් කොවිඩ් රෝගීන් 46 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ත්‍රිකුණමලයේ දිස්ත්‍රික්කයට අදාළව කොවිඩ් රෝගීන් 49 දෙනෙකු වාර්තා වී ඇති අතර අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 34ක්. පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්ද කොවිඩ් රෝගීන් 8 දෙනෙකු වාර්තා වී ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 234ක්. පුත්තලමෙන් 70ක්, වවුනියාවෙන් 1 කොවිඩ් රෝගියෙක්, මන්නාරමෙන් කොවිඩ් රෝගීන් 16ක්, මුලතිව් හා කිලිනොච්චි යන දිස්ත්‍රික්කවලින්ද 1 කොවිඩ් රෝගියෙකු බැගින් වාර්තා වී තිබෙනවා. යාපන දිස්ත්‍රික්කයෙන්ද ඊයේ දින කොවිඩ් රෝගීන් 63 දෙනෙකු වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කළේ. මේ අතර දෙහිවල සත්වෝද්‍යානයේ වෙසෙන සිංහයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙලෙස අදහස් පළ කළා. මට උන් ලිඛිතව දැනුම් දීලා තියෙන්නේ සිංහෙකුට සැක කරනවායි කියලා මේක ආසාදනය වෙලා තියෙනවා කියලා. අනිත් සතුන් ගැන නම් ඔවුන් මට දැනුම් දීමක් කරේ නැහැ. මම දැන් අද කතා කරපු වෙලාවෙත් ඔවුන් අනුත් සතුන් ගැන මට කිසිම සඳහනක් කරේ නැහැ. සිංහයාටත් සැකසිත රෝග ලක්ෂණ පහළ වෙලා තියෙනවා. ඒ නිසා සැක කරනවා කියන එක තමයි ඔවුන් මට දැනුම් දීමක් කරේ. වැඩිහිටි සිංහෙකුට කොරෝනා ආසාදනය වී තිබෙන බව තමයි දැනට සනාථ වී තිබෙන්නේ. මූලික පරීක්ෂණ දෙකකින් මේ සිංහයාට කොවිඩ් තියෙන බව වාර්තා වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් කොරෝනාවල විවිධ ප්‍රභේද මෙවැනි ශීරපාය සතුන් ගාව සාමාන්‍ය ස්වභාවිකව තිබෙනවා. මේ 19 කියන ප්‍රභේදය තිබෙනවද කියන කාරණය තමයි මෙහිදී සොයා බැලීමට ලක් වුණේ. ඒක තමයි සනාථ වෙලා තියෙන්නේ මේ ප්‍රභේදය තිබෙන බව. මේ සිංහයා හැර වෙනත් සතුන් ආසාදනය වූ බවට වාර්තා නැද්ද? නෑ, දැනට නම් එවැනි වාර්තාවක් නෑ. යම් සැකයක් තියෙන සතුන්ගේ ලබාගත හැකි සාම්පල ලබා ගනිමින් තමයි තිබෙන්නේ අප දන්න ආකාරය. කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් අද දින සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තා අනුව කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 40 දෙනෙකු වාර්තා වී තිබෙනවා. COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ එන්නත් කරන කටයුතු අදත් සිදු කෙරුණේ මේ ආකාරයෙන්. ත්‍රිකුණමලයේ නගරාසන ප්‍රදේශයට පැමිණි ප්‍රාදේශීය දේශපාලඥයෙකු COVID-19 වසංගතයට මුහුණ පාසිරින ජනතාවට වීලිසලාක ලබා දෙන ආකාරයට වීඩියෝ සහ ඡායාරූපකින නැවතත් එම වීලිසලාක ජනතාවට ලබා නොති තම වාහනයට රැගෙන යන අයුරු අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අද දවසේ මේ මොහොත වන විට නව කොවිඩ් රෝගීන් 1560 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපතේ ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. රටේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය පිළිබඳව දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් සංචරණ නීති හරියට පිළිපැද්දා නම් අනුගමනය කරා නම් අපිට සති ගණන් ඉස්සරහට array යන්න ඕනේ. ජනතාව අනේ කොහොම හරි පාරට එන්න. මම දැක්කා එක මිනිස්සේ දාලා තියෙනවා පාරට ඇවිල්ලා බලපුවා මං විතරයි ඇවිල්ලා නැත්තේ ඔක්කොම ඇවිල්ලා කියලා. ඉතින් ඒ වගේ මේ රෝගේ මේ රටින් මේ වසංගතය අවසන් කරන්න දෙන සහයෝගය ඉතාම අඩුයි. අපිට ඒක පැහැදිලිවම පේනවා. මේ දාලා තියෙන සංචරණ සීමා
මේක විහිළුවක් බවට පත්වෙච්ච සංචරණ සීමා දාලා තියෙන්නේ. ඒ විහිළුවක් බවට පත්වෙච්ච සංචරණ සීමා නිසා එක පැත්තකින් රෝගේ අඩුවීමකුත් නේ මරණ අඩුවීමකුත් සිද්ධ වෙලා නේ. හැබැයි PCR ප්‍රමාණය අඩු කරලා රෝගීන් වාර්තා වීම අඩුයි කියලා පෙන්වන්න ආණ්ඩුව උත්සාහ කරනවා. හැබැයි ඒත් එක්කම ආර්ථිකය කඩාගෙන වැටෙනවා. ආර්ථිකය ඉස්සරහට යන්න බෑ. රජයේ කොවිඩ් කමිටුවේ තීන්දුවක් ගැනුණා පහුගිය කාලේ මරණ සංඛ්‍යාව අඩු කිරීම සඳහා මිය යෑම වැඩිවීම සිද්ධ වුණේ අවුරුදු 60ට වැඩි අය. ඒ නිසා ප්‍රථමයෙන් අවුරුදු 60ට වැඩි අය එන්නත් කළ යුතුයි කියන කාරණේ. ඒක තමයි අද සිද්ධ වෙන්නේ. ඒ වගේම සයිනෝෆාම් එන්නත් අපි තව සති දෙකක් පමණ ඇතුළත 60ට අඩු අයට එන්නත් කිරීම අපි ක්‍රියාත්මක කරනවා. අත්මාසෙන් කොවිඩ් එන්නත ගිය අවුරුද්දේ මාර්තු මාසයේදී ඩොලර් මිලියන 200ක් වියදම් කරලා කෝටි 3ක් ලංකාවට ගෙනාව නම් ඒකෙන් නිසි ප්‍රයෝජනයක් ගන්න තිබුණා. මොකද මේක ජීවිත කාලෙට දෙන එන්නතක් නෙමෙයි. එතකොට අපි අවුරුද්දක්ම ගත වෙයි තව පළවෙනි එන්නත ලබා දෙයි. එතකොට ඒක ලබා දීලා ඉවර වෙනකොට එතකොට විකෘතියකුයි කොවිඩ් 19 හැසිරවීම හරහා කරලා තිබෙන්නේ. සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජමහ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙනමින් නිසි ගෞරවයෙන් යුතුව සංවිධානය කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මෙවරත් රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව ප්‍රධාන උත්සව සිතුල්පව්ව සහ තිස්සමහාරාම රජමහා විහාරස්ථාන මූලික කරගනිමින් සංවිධානය කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සව සංවිධානය කර තිබෙනවා. රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව මිහින්තලාවේ වටරවුම් මාර්ගයේ පිලිසකර කර දෙන ලෙස මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හිඟුණ වැවේ ධම්මරතන හිමියන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම කඩිනමින් ඉටු කර දෙන්නේ අග්‍රාමාත්‍යවරයා විසින්. මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් RWR පේමසිරි මහතාට එම මොහොතේදීම උපදෙස් ලබා දුන්නා. සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ 2007 වර්ෂයේ පූජා භූමියක් ලෙස ගැසට් කිරීමේදී සිදුව තිබෙන දෝෂ කිහිපයක් හේතුවෙන් පූජා භූමියකට ලැබිය යුතු පහසුකම් අද දක්වා නොලැබෙන තත්ත්වයක් උද්ගත වෙතැයි තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා. මේ සම්බන්ධයෙන් සොයාබලා පවතින දෝෂ මගහැරෙන පරිදි සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ පූජා භූමියක් ලෙස නැවත ගැසට් කරන්නයි අග්‍රාමාත්‍යවරයා ආදාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මීට අමතරව සිතුල්පව්ව රජමහා විහාරස්ථානාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය මැටරඹ හේමරත්න නාහිමියන් විහාරස්ථානයේ මාර්ග පද්ධතිය පිළිසකර කර ගැනීම පිළිබඳව යෝජනාවක්ද ඉදිරිපත් කරනු ලැබුවා. එවනුව යාල වනෝද්‍යාන මැදේ පිහිටි සිතුල්පව්ව රජමහා විහාරයේ අදාළ මාර්ග පද්ධතිය බොරළු අතුරා පිළිසකර කර දෙන්නේ අග්‍රාමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. රට වැටි ඇති අගාධයෙන් ගොඩ ගැනීම සඳහා සර්වපාක්ෂික හමුවක් හැඳවන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කරනවා. ඒ අද විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමි. සමගි ජනබලවේගයේ විපක්ෂෙන් හුස්මක් වැඩසටහනට සමගාමීව සූපත් දේශයක් බිහි කිරීම අරමුණු කරගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයිනපුරා ක්‍රියාත්මක කරන ජනසුවේ ව්‍යාපෘතිය සිදු කරන ලද සමාජ සත්කාර වැඩසටහනේ 15 වන පියවර ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලට රුපියල් ලක්ෂ 64ක් වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ පරිත්‍යාග කර තිබෙනවා. මෙම අවස්ථාවට කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගම මහතාද එක්ව සිටියා. වර්තමාන රජයේ අකාර්යක්ෂමතාවය තුළ මුළු රටටම අභාග්‍ය උදා වෙලා තිබෙනවා. කෝවිඩ් මර්ධන ව්‍යාපාරය අකර්මණ්‍ය වෙලා එන්නක්කරණය අද රට පුරාවටම සමූහයට සිද්ධ වෙන්නේ කොටසකකට පමණයි එන්නත්තික ලැබෙන්නේ. මේ රටේ කඩා වැටීමට මේ රජයේ වග කියන්නට ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. මේ රට වැටී තිබෙන ප්‍රපාතය තුළ වහාම සර්වපාක්ෂික සමුලුවක් හදවන්න අපි මේක සාකච්ඡා කරමු. අපි ජනතාවගේ දුක ගැන අවබෝධ කරගන්න ජනතා ප්‍රශ්නවලට විසඳුම් අවශ්‍යයි. ජනතාව ඉවසුවා 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 දැන් ඉවසීමේ සීමාව පැනලා තිබෙනවා. පාලකයෝ තමන්ට රිසිසේ තමන්ගේ සුපසාධනය වෙනුවෙන් මුදල් වෙන් කරගන්න. නමුත් එන්නත් ටික ගෙන්න ගන්නට සල්ලි නැහැ. බෙහෙත් ටික ලබා දෙන්නට සල්ලි නැහැ. රෝහල් උපකරණ ලබා දෙන්නට සල්ලි නැහැ. මෙවන් තත්ත්වයක් තුළ රජය මේ තත්ත්වයට වග කියන්නට සෑම මරණයක් මරණයක් පාසා මේ හැම මරණයකටම මේ රජය වග කිව යුතුයි. මුළු ජන සමාජයේ පුරාවටම අවිනිශ්චිත භාවය ව්‍යාප්ත වෙලා එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එකම ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සඳහා යෝජනා කළ එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ගැසට් කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීදුරේ සඳහා නම් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය අද පස්වරුවේ නිකුත් කරනු ලැබුවා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 ආ ව්‍යවස්ථාව යටතේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එම ගැසට් නිවේදනයේහි නම් කර තිබෙනවා. පසුගිය මැතිවරණයෙන් දිවයිනම ආවරණය වන පරිදි ඡන්ද 249435ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීදුරයක් පමණයි. එම මන්ත්‍රීදුරය මාස 9කට අධික කාලයක් පුරප්පාඩුව පැවති අතර පසුගිය 31 වනදා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය එම පක්ෂ මූලස්ථානයේදී රැස් වූයේ අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රීදුරය පිළිබඳ අවසන් තීරණයකට එළඹීම සඳහායි. ඒ අනුව පසුගිය 31 වනදා එම මන්ත්‍රීදුරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කරනු ලැබුවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා නම නිල වශයෙන් නම් කළ බවට සඳහන් කරමින් අදාළ ලිපි ලේඛන පසුගිය 16 වනදා මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දුන්නා. ඒ අනුවයි අද දිනේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ගැසට් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් යොමු කර ඇත්තේ. කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් දුහුරේ හෙබු අනුෂ පැල්පිට මහතා විශ්‍රාම යාමට තීරණය කර ඇති බව දන්වමින් ජනාධිපතිවරයා වෙත සෙල්ලා සීමේ ලිපිය යොමු කර තිබෙනවා. එබැවින් එහි ලේකම් දුහුරේට විශ්‍රාමික ජෙනරාල් දයරත්නායක මහතා නම් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. දයරත්නායක මහතා මේ වන විට වරාය සභාපතිවරයා ලෙසයි කටයුතු කරමින් සිටින්නේ. කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් දුරේ හෙබ වූ අනුෂ පැල්පිට මහතා සිය දුරෙන් විශ්‍රාම යාමට අවසර ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. මීට පෙර අනුෂ පැල්පිට මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් දුරේද හෙබ වූ අතර රාජ්‍ය ආයතන ගණනාවකම තනතුරු දරා තිබෙනවා. වත්මන් රජයේ බලයට පත්වීමෙන් අනතුරුව අනුෂ පැල්පිට මහතා විමල් වීරවංශ මහතා අමාත්‍ය දුරේ කටයුතු කරන කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් දුරේට පත් කරනු ලැබුවා. ඒ අනුව එම අමාත්‍යාංශයේ පුරප්පාඩු වූ ලේකම් දුරේ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික ජෙනරාල් දයාරත්නායක මහතා පත් කළා. දයාරත්නායක මහතා කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් දුරේට පත් කිරීමෙන් අනතුරුව පුරප්පාඩු වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දුරේ සඳහා පත් කර ඇත්තේ එම ශ්‍රේෂ්ත්‍රය පිළිබඳව පළපුරුද්දක් ඇති නිහාල් කැප්පිටිපොළ මහතායි. ගිනිගනිමට ලක් වූ MV Express Pearl නෞකාවේ ඉතිරි බහලුම් කඩිනමින් ඉවත් කළ යුතු බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මේ අතර කොළඹ වරායේ සිට පිටත්ව ගිය බහලුම් නෞකාවක් වන MV Devon නෞකාවේ ඉන්ධන කාන්දුවක් සිදු වී ඇති බවට ඉන්දිය වෙරළ ආරක්ෂක බලකාය තහවුරු කළා. කොළඹ වරායට නාවික සතපුම් 9.5ක දුරින් නැංගුරම්ලා තිබූ MV Express Pearl නෞකාව ගිනිගැනීමට ලක් වුණේ පසුගිය 20 වනදායි. මෙම නෞකාවේ ගින්න ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සමත් වුණා. කෙසේ වෙතත් පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ නෞකාවේ ඉතිරි වී ඇති බහලුම් කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි. නෞකාවේ ඉතිරි කන්ටේනර හැකි ඉක්මනින් ඒ පරිසර පද්ධතියෙන් ඉවත් කර ගැනීම වැදගත් වෙනවා. මොකද මේ පරිසර පද්ධතිය තුළ මේ කන්ටේනර තවදුරටත් තිබීම තුළ අපි දන්න සහ නොදන්න පරිසර ගැටලු පාරිසරික කාන්දු වීම ඇතිවන්නට පුළුවන්. ඉතින් ඒක එකක්. අනිත් අතට මේ ඝන අපද්‍රව්‍ය විශේෂයෙන් වෙරළට පාවිලා එන අපද්‍රව්‍ය දැනට මේවා විශාල වශයෙන් එකතු කිරීම කරනවා. මේ ප්ලාස්ටික් වෙරළට ගොඩ ගැහීම වුණත් මේ තව සතියෙන් දෙකෙන් අවසන් වෙනවා කියලා අපිට කියන්නට බෑ. සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත. මේ පනත යටතේ කොටස් දෙකක් තියෙනවා. අපිට අපරාධ නඩු වගේම අපරාධ වගකීමක් වගේම සිවිල් වගකීම, කියන්නේ හානි පූර්ණයේ වන්දිලා ලබා ගැනීමේ ක්‍රියාදාමයක් කරන්නට පුළුවන්. ඉතින් ඒක නිසාම තමයි ඔබ දකින්නට ඇති මෑතකදී මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මහාධිකරණයේ නීති කෘත්‍යයන් ආරම්භ කෙරුවා. ඒ කටයුතු ඉදිරියට ගෙනියනවා නීතිපති දෙපාර්තමේන්තුව විසින්. අපේ රටේ නීති කෘත්‍යයන් ඉවර වුණේ නැත්නම් අපිට අන්තර්ජාතික ඉන්ටර්නැෂනල් ආබිට්‍රේෂන් එකට වගේ දෙයකට යන්නට වෙනවා. මොකද මූලිකවම මෙම අවස්ථාවේ අපිට විසඳාගත යුතු ප්‍රශ්න විසඳගන්නට අපේ නීතිය හොඳටම ප්‍රමාණවත්. MV Express Pearl නෞකාවේ ගින්න හේතුවෙන් බලපෑමට ලක් වූ වෙරළ තිරය පිරිසිදු කිරීමේ කටයුතු නාවික හමුදාව සහ අනිකුත් පාර්ශ්වයන් එක්ව මැයි මස 26 වනදා ආරම්භ කළ අතර වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු තවදුරටත් අඛණ්ඩව සිදු වෙමින් පවතිනවා. ඒ අනුව සරක්කුව සහ කැපුන්ගොඩ අතර දූෂණයට ලක්ව තිබූ වෙරළ තිරයන් පිරිසිදු කිරීමේ කටයුතු මැයි මස 27 වනදා සිට ජුනි මස 16 වනදා දක්වා සිදු වූ ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් නාවික හමුදාව මෙලෙස එළි දක්වා තිබුණා.
නෞකාව කේතුවෙන් සිදු වූ හානියේ වන්දිය ලබා ගැනීමට සියලුම නීතිමය කටයුතු සම්පාදනය කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසන්නේ. අපි දැන් තමත් අන්තර්කාලීන වන්දියක් ඉල්ලලා තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 40ක වන්දියක්. අපි ඉල්ලපු පමණින් ඒගොල්ලෝ ඒක දෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් අපි දිගින් දිගටම නීතිමය වශයෙන් ඔවුන් සමග දැඩිව කටයුතු කරන්න ඕනේ. ඒ කාර්යය අලි සබ්‍රි තුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යවරු 6 දෙනෙක් संबंध अमात्यान सहायक संबंध कमिटा अनकमट पेट आगे मे वेला कटत करें रक्षत वंदी इलेन रक्षण गिवन के ना वंद दिन सूदन अन्या अभी करण साधक एक उपकरण आवश्यक मिथंदी अभी मेहदील कथा कर ली मे वंदी अपट गिय वीद मे गिन्न निवीमट एवगेम मे विरल पवित्र कीमट ये अदाल विदेश वलिंग आधार विदेश वलिंग उपदेश गिन्नाट मे आदिवासी अपट गिय वीद संबंधित मैं अभी वंदी इलती एक साधारणीकरण करोने एक नीति में कटोत्ता අතර කොළඹ වරායේ සිට පිටත්ව ගිය පෘතුගීසි දජයටතේ යාත්‍රා කෙරෙන බහුලුම් නෞකාවක් වන MV ඩෙවොන් නෞකාවේ ඉන්ධන කාන්දුවක් සිදු වී ඇති බව ඉන්දියා වෙරළා ආරක්ෂක බලකාය තහවුරු කර තිබෙනවා. මෙම ඉන්ධන කාන්දුව සිදු වී ඇත්තේ එරට නැගෙනහිර මුහුදු කලාපයේ වන අතර චෙන්නයිහි සිට නාවික සතුපුම් 250ක් වුදුරින් මුහුදු කලාපයේදී මෙම නෞකාවෙන් ඉන්ධන කිලෝ ලීටර 10ක් පමණ කාන්දු වී ඇති බවයි ඉන්දියා වෙරළා ආරක්ෂක බලකාය පවසන්නේ. කෙසේ වෙතත් MV ඩෙවොන් නෞකාව බාධාවකින් තොරව සිය ගමනාන්තය දක්වා යාත්‍රා කරමින් සිටින බවත් අදාළ තත්ත්වයේ පිළිබඳව වගකීවීතු සියලු පාර්ශ්වයන් වෙත දැනුම් දී ඇති බවයි ඉන්දියා වෙරළ ආරක්ෂක බලකාය වැඩිදුරටත් සිය නිල ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ. ඉන්ධන විල ඉහළ තැමීමට තීරණය කළ කරුණෝ පිළිබඳව විවිධ මත පළ කරන උදේ ගම්මන්පිල සහ අජිත් නිවට් කබ්‍රල් යන අමාත්‍යවරුන්ට රජ කාලයේ දඬුවම් ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසනවා. ඒ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී මේ අතර ඉන්ධන බිල ඉහළ දැමීමට එරෙහිව තවදුරටත් විරෝධතා පළවෙමින් පවතිනවා. ඉන්ධන බිල ඉහළ දැමීමට රජයගත් තීරණය හමුවේ මේ වන විට රටේ ජනතාවගේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය රජයට සහ විශේෂ අමාත්‍යවරයාට එල්ල වෙමින් පවතිනවා. කොවිඩ් වසංගතය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව ඉන්ධන බිල ඉහළ දැමීම හමුවේ තවත් අසරණ භාවයට පත්ව අවසන්. අද දින සමගි ජනබලවේගය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාද ඉන්ධන බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මේ දවස්වල හැම කෙනෙක්ම කතා කරන්නේ තෙල් මිල වැඩිවීම පිළිබඳව. මේක විශේෂයෙන්ම මේ රටේ පීඩිත පන්තියට විශාල පහරක්. උදේ ගමන් පිළ ඇමතුමා කියලා තිබුණා කොවිඩ් වසංගතය නිසා තෙල් මිල වැඩි වුණයි කියන එක. මට හිතෙනවා රජ කාලේ නම් මේ නිවාඩ් කබ්‍රල් මහතා උදේ ගමන් පිළ මහතලා කියන දේවල් දිහා බලනකොට රජ කාලේ නම් ඒගොල්ලන්ට මොකද්ද කරන්නේ? උපරිම දඬුවම දෙනවා. උල තියලා තමයි දෙන දඬුවම දෙන්නේ. හැබැයි මේ රජ කාලේ නෙවෙයිනේ. ඉතින් මීට වඩා ලොකු දඬුවමක් දෙන්න ඕනේ මේගොල්ලන්ට. ලෝවැඩ සංගරාවේ තියෙනවා කවියක්. ඒකෙන් කොටසක් කියන්න ඕනේ මේ ඡන්දේ දීපු අයට. ඒක තමයි මතක් වෙනවා ඇත්තේ. කරන කලට පව් මිහිරිය මිසේ විඳින කලට දුක් දැඩිවේ ගිනිසේ. ඉතින් මේක තමයි මිනිසුන්ට මතක් වෙනවා ඇත්තේ. පොල් ගෙඩිය මැනලා විකුණන්න කියලා ගැසට් එකක් ගැහුවා. හරිද? ආයේ එක ගැසට් ගැහුවා. ඉස්සර GR කිව්වම ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ. දැන් GR කිව්වම ගැසට් රිවර්ස් කියලා කියන්නේ. උදේට කියන එක හවස් වෙනකොට රිවර්ස් වෙනවා. ඒක ආණ්ඩුවේ හැටි. ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අදත් දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා සංවිධානය කර තිබුණා. ඒ සමගි ජනබලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විසින් මේ අතර ඉන්ධන මිල ඉහළ දමා ඇති පසුබිමක කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රාජකාරී කටයුතු වල නිරත වන වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ යතුරුපැදි සඳහා මාසයකට පෙට්‍රල් ලීටර 40 බැගින් මාස 3ක කාලයක් නොමිලේ ලබා දීමට වැලිමඩ විවිධ සේවා සමුපාකාර සමිතිය මගින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. කිරිපිටි පාන්පිටි සිමෙන්ති ගෑස් සහ කුකුළු මස් මිල ඉහළ දැමීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. කිරිපිටි පිටි ගෑස් සිමෙන්ති කියන ද්‍රව්‍යයන් වලින් 90%ක්ම ආනයනය කරන පාරිභෝජන භාණ්ඩ
යනුව මීට අවුරුද්දක් දෙකකට පෙර මිල පාලනයන් කරන ලබන මෙම ද්‍රව්‍යයන් පිළිබඳව වර්තමානයේදී ලෝක වෙළඳපොලේ මිල සීඝ්‍ර ලෙස ඉහළ යාම නිසා මෙම මිල වැඩිවීම කරන ලෙස ඉල්ලීම් අදාළ සමාගම් විසින් කරලා තිබෙනවා. නමුත් රජයේ වර්තමාන අවශ්‍යතාවය පාරිභෝගිකයින්ට මෙවැනි භාණ්ඩ වැඩිවීමකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ ස්ථාවරයක තමයි රජය ඉන්නේ. ඒ අනුව බොහොම පැහැදිලිව වගකීමකින් යුතුව සඳහන් කරන්න ඕනේ මේ වනතෙක් රජය කිරි පිටි පිටි සිමෙන්ති එවැගේම ගෑස් එවැගේම කුකුල් මස් වල මිල වැඩි කිරීමකට මේ වන විට මොනම ආකාරයකටවත් තීරණයක් අරගෙන නැහැ. ඒ වගේම මේ ප්‍රශ්නේ සඳහා තව විසඳුමක් විදිහට පාරිභෝගික අධිකාරිය සතු බලතල අනුව 10 වෙනි වගන්තිය යටතේ අපි පසුගිය 11 වෙනිදා දින 7ක් ඇතුළත කිරිපිටි සීනි බඩඉරිඟු වී සහ සහල් තොග ගබඩා පාරිභෝගික අධිකාරිය ලියාපදිංචි කරන්නයි කියන ගැසට් නිවේදනය පළ කළා. අද රාත්‍රී 12ට ඒ කාල සීමාව අවසන් වෙනවා. ලබන සඳුදා ඉඳන් දිස්ත්‍රික්ක 25ම සහ ජාතික මට්ටමින් මේ ලියාපදිංචි නොකරපු ඒ ගබඩා පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කිරීමට අනිවාර්යෙන්ම කටයුතු කරන රට තුල පවතින පොහොර හිඟයට තවමත් නිසි විසඳුම් ලැබී නැහැ. කෙසේවිතත් කාබනික පොහොර නිෂ්පාදනයේ ප්‍රවර්ධනය කිරීම සඳහා දියත් කර ඇති ව්‍යාපෘති කිහිපයක්ද මෙවන විට විවිධ ප්‍රදේශවල ආරම්භ කර ඇති බවට අපට තොරතුරු වාර්තා වුණා. ලබන කන්නේ සිට රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සඳහා රජයේ විසින් ගෙන ඇති තීරණයත් සමග මේවන විට පොහොර හිඟයක් පිළිබඳව මෙන්ම පොහොර මිල ඉහළ යාම සම්බන්ධයෙන් රට පුරා ගොවි ජනතාව චෝදනා නගනවා. දේශීය කෘෂි කර්මාන්තය නගා සිටුවීමට අතිශයින් කාලෝචිත සහ ප්‍රශස්ත පියවරක් වශයෙන් ඇතැම් පිරිස් මෙම තීරණය ඇගයුමට ලක් කර ඇතත් බහුතරයක් ගොවි ජනතාව පොහොර හිඟේ හේතුවෙන් මේවන විටත් පීඩාවට පත්ව සිටිනවා. පොළොන්නරුව ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බකමූණ ප්‍රදේශයේ ගංගේ ආයේ සහ සරුබිම ගම්මානවල ගොවීන් අද සිය වගාවන්ට අවශ්‍ය පොහොර ඉල්ලා විරෝධතාවයක නිරත වුණා. එළහැර ගොවි ජන එකමුතුව විසින් සංවිධානය කළ මෙම විරෝධතාව සඳහා ප්‍රදේශයේ ලොකුලුණු ගොවීන් එක්ව සිටියා. කැට පොහොර සහ අල පොහොර ගිනි ගලන් වලට ගොවීන්ට දෙමින් ඉන්නවා. කෘෂි රසායන මාපියාව රට තුල ගොවියා පිළිගනිමින් ඉන්නවා. දැන් මේ ගොවියගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කියලා අපි කියනවා. අනිවාර්යෙන් පොහොර දෙන්න ඕන අපි මේ ලුණු හදන්න. එම නිසා මම කියනවා මේ ඉස්සරහට ලුණු කිලෝයක 350කටවත් යන්න වෙනවා. දැන් අපි 35000ට අට ගෙනල්ලා දාලා කොහෙන් හරි අපිට හොයලා පොහොර දාගන්න පොහොර නැහැනේ දැන්. ඒ අපිට කොහොමද කරන්නේ? වීරකැටිය ගොවිජන සේවා කාර්යාලයේද පොහොර හිඟේ හේතුවෙන් අද ගොවිජනතාව මහත් පීඩාවට පත් වුණා. ප්‍රමාණවත් පොහොර තොග නොමැති වීම හේතුවෙන් තමන් මහත් පීඩාවට පත්ව ඇති බවයි ගොවීන් චෝදනා කළේ. අදාව පොහොර ගියානේ දැන් මේ ගොවීන්ට සහනාධාර ක්‍රමයට පොහොර දෙනවා කියු හිඳ. අදාව අදත් නැහැ. හෙට නැත්තම් අනිද්ද දෙනවලු. ඊට පස්සේ ගොවීන්ට කුලියක් වලියක් කරගන්න තියෙන කාලය තමයි මෙහෙම ගත වෙන්නේ. මේ අසර මිනිස්සු මුළු ජීවිතේම දිය කරන්න වෙලා තියෙන්නේ මේ ගොවිතැනෙන්. ඒකට මේ විදියට හෙන ගහන විදියට වැඩ කරනවා නම් මේක මේ රටට සාපයක් වෙනවා. අද කන්න නැහැ මං කුඹුරක් කර හතරක් කළා දිනවා තාම නැහැ පොරටයක් ගැහුවා. දැන් මාසයක් වෙන ගොයන් වල මේවා කල්පනා කරලා අපේ රටේ ජනතාවට පොහොර ටික දෙන්න. දෙහයට විතර ඉඳලා ආවේ මේ පොහොර ටික ගන්න ඕනේ හින්ද දැන් කුඹුර කරලා දැන් මාස 4-5ක් වෙනවා. අදටත් තාම පොහොර ලැබිලා නැහැ අපිට ඉතින්. උතුරුමෙද පළාතෙන්ද මෙට්‍රික් ටොන් 300,000 කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ කාර්යය මේවන විට ආරම්භ කර තිබෙනවා. ඒ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කාබනික පොහොර භාවිතා කරමින් කෘෂි කර්මාන්තයේ නියැලෙන ගොවීන්ගේ අඩුපාඩු පිළිබඳ සොයා බැලීම සඳහා අමාත්‍යවරයා එප්පාවල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වුණා. පල තියෙන ගහට තමයි පොළු ගහන්නේ. ඒ වගේ හොඳ වැඩක් කරනකොට කවුරුත් පොළු ගහනවා. ඒ වගේම විචේචනය කරනවා නොඑක් බාධා පහුණුනවා. නමුත් අපි දන්නවා හොඳ නරක දෙක බේරා ගන්න පුළුවන් ජනතාව මේ රටේ වැඩි. අතිගරු ජනාධිපතිතුමා හොඳ වැඩකට වැහලා ඉන්නේ. ඒක තේරුම් ගන්න බැරි සුළු පිරිසක් ඇති. නමුත් ඒගොල්ලොන්ට කන්න දෙක තුනක් කියනකොට තේරෙයි අපි මොකද්ද කරේ කියන එක. කෙසේ වෙතත් කාබනික පොහොර නිෂ්පාදනයේ සම්බන්ධයෙන්ද මේවන විට රට තුල යම් පෙළඹවීමක් ඇති වී තිබෙනවා. පසුගිය දින කිහිපය පුරාම මේ ආශ්‍රිතව ක්‍රියාත්මක කළ විවිධ ව්‍යාපෘති සම්බන්ධයෙන් තොරතුරු අප ඔබට වාර්තා කළා. වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තුල පිහිටි වැලිකන්ද රිදී පොකුණ නිදන්වල සහ බොරවැව යන සිවිල් ආරක්ෂක නිලධාරී කඳවුරුවලද කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩසටහන් මේවන විට ආරම්භ කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාද මෙහි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. මේ
මේ කාබනික පොහොර වැඩසටහන හිටිහැටියේ කඩිමුඩියේ ක්‍රියාත්මක කරපු දෙයක් නෙවෙයි. සෞභාග්‍ය ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එතුමා පැහැදිලිව සටහන් කරා වසවිසෙන්තර ශ්‍රී ලංකාවක් බිහි කරනකොට අපි රසායනික පොහොර වලින් ඈත් වෙලා කාබනික පොහොර වලට අපි ගමන් කරන්න ඕන කියන එක පැහැදිලිව සෞභාග්‍ය ඉදිරි දැක්මේ සටහන් කරා. රොටටපුවත් කිහිපයක් දැන් කෙටියෙන් ශ්‍රීලංකා නාවික හමුදාව කයිට්ස් කරම්පන් වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 130 ග්‍රෑම් 760 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු පළාත් සුරාබතු විශේෂ මෙහෙයුමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී එල්පිටිය නියාගම ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා තිබෙනවා. වැල්ලවාය ඌව කුඩාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් බලහරුව සමගිපුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගංජා හේනක් වටලා එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපනයන ව්‍යාපාරවල නියුතු ආයෝජකින්ගේ ගැටළු විසඳීම සඳහා කඩිනම් පියවර ගත යුතු බව තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා රේගුව මගින් බාණ්ඩ නිදහස් කිරීමට පෙර අනුමත සහතික ලබා ගත යුතු ආයතනවල ක්‍රියාවලිය කාර්යක්ෂමව කිරීමේ අරමුණින් අදාළ ආයතන ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. විදේශපත් සමගින් අපෝබෙන් සමු ගැනීමටයි සූදානම් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් යලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී පුවත් තුලින් www.cnews.lk වෙබ් අඩවියට පිවිස තවත් පුවත් දැනගන්න. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.